රටේ මිනිස්සු තෙල් පෝලිං වල සති ගණන් පෝලිං ගැහිලා දුක්විඳිද්දි, රටේ විදුලි බලය පෑදාහයක් කපලා තියෙද්දි, පාරට බැහැලා පලයව් කියලා කියන්න අවුරුදු 3000ක ඉතිහාසයක් තියෙන මේ රටේ මිනිස්සුන්ට බැරි නම් ඒකට මේ ඇමරිකාවේ තානාපතිතුමිය එන්න ඕනයි කියලා කියනවනම් ඒක මේ රටේ මිනිස්සුන්ට කරන ලද ලොකුම අවමානය. ලොකුම අවමානය. මේ රටේ ඉන්නේ රිලව් නෙමෙයි. අවුරුදු 3000ක් මේ රටේ සෛරීත්‍ය වෙනුවෙන්, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් පාරට බහපු මිනිස්සු පිරිසක්. ඒ මිනිස්සු පිරිසට කරන අපහාසයක් ඕක. ඒ වගේම කියන්න ඕනේ මේ රටේ සිදුවෙච්ච ලොකුම ඇමරිකානු කුමන්ත්‍රණය මොකද්ද? ඇමරිකානු පුරවැසියෙක් රටේ රාජ්‍යනායකත්වයට ගෙන ඒ ඇමරිකානු පුරවැසියා මහා දේශමාමකේ තුටු ගැමුණු ධර්මපාල, ලී ක්වාන් යූ, මහතීර් මොහමඩ් ආදී අන්වර්ථවලින් පුම්බලා ගෙනල්ලා රට බංකොලොත් කරලා රටේ 55 ලක්ෂයක් මිනිසුන් නැති නාස්ති කිරි. ඊළඟට තවත් ඇමරිකානු පුරවැසියෙක්ට රටේ මුදල් ඇමතිකම දෙන්න බංකොලොත් රට බංකොලොත් කරන්න මුදල් ඇමතිකම දෙන්න 21 වෙනි සංශෝධනයට අත එසවීම. ඒ වගේම රටේ ප්‍රධානම දේශපාලන පක්ෂයේ ඒවකට තිබිච්ච අද නෑ අද චූටි පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නොලත් නායකයා බවට ඇමරිකානුවෙක් පත් කරගෙන ඉතින් ඒ ටික ඔක්කොම කරලා මේ අනිකයට CIA කුමන්ත්‍රණ කියන ඕවා එච්චර ඇතර විහිළු මේවා. මේ විහිළු වලට නම් අනේ ජනතාව තවත් රැවටිය යුතු නෑ. ඒ ගැන අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. පැහැදිලි මහජන නැගිටීමක් ඒ සිද්ධ වුණේ. එහෙම නැගිටීම් සිද්ධ වෙන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. ඒ නැගිටීම් වලට CIA එක නෙවෙයි වගකිව යුත්තේ. ගෝඨාභය රාජපක්ෂ වැනි මුග්ධ පාලකෙක් බලයට ගෙන ආපු අයයි වගකිව යුත්තේ. මේ රටේ ජනතාවට ඒ තැනපත් වෙන්නේ. ඒ වගේම ඔය වගේ විහිළු අපි ඕන් තරම් දැකලා තියෙන උදාහරණයක් ඇටියට අපි දැක්කා 2017 අප්‍රේල් මාසේ මලික් සමරවික්‍රම ගිහිල්ලා අසංකරා ගිවිසුමා තිරිකුණාමල තෙල් ටැංකි ගැන. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒ 1987 ඉඳන් තියෙනවා. 2002 දීත් ඕක කරුණ ජයසූරිය මහත්තයා ඉන්න වෙලාවේ අපේ මිලින්ද මොරගොඩ මහත්මයා ඕක අසංකරා ඔහොම ආවා දිගට. හැබැයි කවුරුවත් මේක දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂේ කාලෙත් මේ සාකච්ඡාව තිබුණා. කවුරුවත් මේක දුන්නේ නැහැ. 2017 මේක අසංකරා මොකද කළේ? ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය කියලා එකක් මහින්ද රාජපක්ෂ හැදුවා. විමල් වීරවංශ ඔය ඇතුළු පිරිසක්, ගම්මන්පිල මැතිතුමා ඇතුළු පිරිසක් හිටියා එකේ. තව ශ්‍රී ලංකා පොජ්ජන පෙරුණේ විශාල පිරිසක් හිටියා. ගිහිල්ලා උද්ඝෝෂණ කරා හම්බන්තොට වරායේ. අපසු ගන්නවා කුවා ඔය ඔක්කොම දේවල්. ඊළඟට මැයි දිනයක් තිබ්බා 2017 මැයි පළවෙනිදා. තියලා කුවා තෙල් ටැංකි පාවා දෙන්නේ නැහැ කියලා. නරේන්ද්‍ර මෝඩි ලංකාවට එනකොට කළු කොඩි ඉස්සුවා. හැබැයි රෑ ගිහිල්ලා හම්බ වුණා. ඒක වෙනම දෙයක්. හරි. රෑ ගිහිල්ලා හම්බුණා. හරි. ඊට පස්සේ කාතින්ද මේ තෙල් ටැංකි දුන්නේ? ඒ ජාතික සම්පත් සුරකින්වාය කියලා ගෙනාපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හැටියට විධායක, මහින්ද රාජපක්ෂයේ නායකයා හැටියට අගමැති හා මුදල් ඇමැති හැටියට, උදේ ගම්මන්පිල මේ රටේ තෙල් ඇමැති හැටියට තමයි තෙල් ටැංකි ටික නිල වශයෙන් ඉන්දියාවට බාර දුන්නේ. තේින්ද ඕ වගේ සෙල්ලම් විටින් විට ඔය වගේ නාට්‍ය, ඔය ගර්භාෂ යුද්ධයේ නාට්‍ය ඕවා එනවා. ඔය නාට්‍ය ඔය වගේ වෙනවා. ඌට නම් රැවටෙන්න එපා. මේ රටේ අභිමානවත් ජනතාවට, අවුරුදු 3000ක බලගත් ඉතිහාසයක් තියෙන මේ රටේ අභිමානවත් ජනතාවට ඒ කරපු ක්‍රියාව නිරායුධව පාරට බැහැලා තක්කඩි පාලක පන්තියක් එලවන්න කරපු ඒ වැදගත් ව්‍යායාමය මේ රටේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. මේ රටේ ඇමරිකානු කුමන්ත්‍රණයක් කරා නම් කළේ අවලස්සන ඇමරිකානුවන් දෙන්නෙකුට මේ රට පාවා දුන්නා නම් පාවා දුන්නේ ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා එදා ගොනු වෙච්ච පිරිස. ඒකට ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් වග කිව යුතු නැහැ. නමුත් මේ රට දන්නවා කවුද මේ ගෝඨාභයලාව කුම්බල ගෙනල්ලා මේ රට මේ අවර තත්ත්වයට පත් කළේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.